බසලුනා ශූරන් වෙද්දි ලෝවටාලි ග්‍රැසක්ම කෙමෙන් කෙමෙන් අවසානයට ලංවමින් පවතිනවා. මේ ගෙවුණු සතිය පාපන්දු ලෝකයේ දෙස හැරි බැලීමක්. චාවිගේ මෙහෙවීමෙන් බාසිලෝනා ශූරතාවයට ද්වන්ද සටනේ පෙරමුණ මෑන් සිටිට ලෙස්ටර්ට ප්‍රීමියර් ලීග් වරම් අහිමි වෙයිද? වසරකට පසුව පිටියට ආ පොග්බාට නැවතත් ආබාධයක්. මැන්චෙස්ටර් සිටි රියල් මැඩ්‍රිඩ් ගෝල සම වෙයි. වසර තුනකට පසුව ලලිගා කිරුළ නැවතත් දිනා ගන්නට බාසෙලෝනා ගෙවුණු සතියේදී සමත් වුණා. ස්පැන්යෝල් ගෝල 4-2 ලෙස පරාජය කළ බාසෙලෝනා තවත් තරඟ 4ක් ඉතිරිව තිබියදීම ශූරතාවය දිනා ගැනීම විශේෂත්වයක්. බාසෙලෝනා ප්‍රධාන පෙළේ ශූරතාවය දිනාගත්තේ 2019 වසරට පසුවයි. බාසා ක්‍රීඩකයින් තරඟයේ ජය සමරමින් සිටියදී ස්පැන්යෝල් ක්‍රීඩකයින් ක්‍රීඩාංගණයට කඩාවැදීම නිසා ඔවුන්ට ක්‍රීඩා පිටියෙන් ඉවත් වන්නටත් සිදු වුණා. ආසනල් බලාපොරොත්තු කඩ කරමින් මැන්චෙස්ටර් සිටි ප්‍රීමියර් ලීග් කිරුළට තවත් පියවරක් ලං වුණා. ඒවර්ටන් පරාජය කරමිනුයි. ඔවුන්ට ප්‍රීමියර් ලීග් කිරුළ තමන්ගේ සන්තකයේම රඳවා ගන්නට අවශ්‍ය වන්නේ තවත් එක් ජයග්‍රහණයක් පමණයි. එළමෙන සතියේදී සිටි චෙල්සි පරාජය කළහොත් ඔවුන්ට ප්‍රීමියර් ලීග් ශූරතාවේ දිනා ගන්නට විශාල අවස්ථාවක් තිබෙනවා. ආසනල් ගෙවුණු සතියේදී බ්‍රයිටන් හමුවේ ගොල් තුනට බිඳුවක් ලෙස පරාජය වුණා. ඒ නිසාම සිටි හා ආසනල් අතර පළමු හා දෙවැනි ස්ථානයේ ලකුණු පරතරයේ ප්‍රසාද ලකුණු 5ක් දක්වා වැඩි වුණා. වරක ප්‍රබල කණ්ඩායමක් වූ ලෙස්ටර් ප්‍රීමියර් ලීග් තරඟාවලින් පහතට වැටීමේ අවදානමකට ලක්ව තිබෙනවා. ලිවර්පූල් හමුවේ ලැබූ පරාජයත් සමග ඔවුන් මේ වන විට අවසන් කණ්ඩායම් තුන අතර රැඳී සිටිනවා. 2016 වසරේ ප්‍රීමියර් ලීග් ශූරයන් වූ ලෙස්ටර්ට සියයින් වෙනස් කරන්නට තවත් ඉතිරි වැත්තේ තරඟ දෙකක් පමණයි. ලෙස්ටර් සිය අවසන් තරඟ 14න් ජයගෙන තිබෙන්නේ ඒක තරඟයක් පමණයි. ආබාධයක් නිසා පාපන්දුවේ නැත්ත සිටි පෝල් පොග්බා පසුගිය සතියේදී නැවතත් යුවෙන්ටස් වෙනුවෙන් ක්‍රීඩා පිටියට පිවිසුණා. කෙසේ වෙතත් තරඟයේ මිනිත්තු 30ක් යනට මත්තෙන් පොග්බා යළි ආබාධයකට ලක්ුණේ මෙවර තරඟ වාරයේ ඉතිරි තරඟ සියල්ලත් ඔහුට අහිමි කරමිනුයි. ක්‍රෙමනිස් සමග පැවති ඒ තරඟයේ යුවෙන්ටස් කූල දෙකට බිඳුවක් ලෙස ජයගත්තා. මේ තරඟයට පෙර පොග්බා අවසන් වනට ක්‍රීඩා කළේ 2022 වසරේ අප්‍රේල් මාසයේදී මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් ලිවර්පූල්ට එරෙහිවයි. යුවෙන්ටස් සමග එක්වීමෙන් අනතුරු ඔහු ආබාධයකට ලක් වූ අතර මෙවර තරඟ වාරයේදී කණ්ඩායමට කිසිදු සහයක් ලබා දෙන්නට ඔහුට හැකි වුණේ නැහැ. මැන්චෙස්ටර් සිටි සහ රියල් මැඩ්‍රිඩ් අතර ශූරංගිලි අවසන් පූර්ව තරගයේ පළමු අදියර ගෝල සම අවසන් වුණා. ඒ කෙවින් ඩි බ්‍රූනගේ අලංකාර ගෝලයේ සවියනුයි. විනිසියස් ජූනියර් රියල් මැඩ්‍රිඩ් වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ එඩුආඩෝ කැමවින්ගාගේ අලංකාර ධාවනයකට පසුවයි. අනෙක් අවසන් පූර්ව තරගයේදී ඉන්ටර් මිලන් සහ ඒසී මිලන් ගැටුම් අතර තරගයේ ගෝල දෙකට බිඳුවක් ලෙස ජයගත්තේ ඉන්ටර් මිලන් විසුණුයි. දිනෙන් දින තීරණාත්මක වන පාපන්දු ලෝකයේ වැදගත්කමත් සමගින් හමුවෙමු ලබන සතියේදීත් පාපන්දු ලෝකයේ සමගින්.